මහල ජයවර්ධනට සහ දිනේෂ් චන්දිමාල්ට මෙම තරගයේදීත් සැලකිය යුතු දස්කම් දැක්වීමට හැකිවුණේ නැහැ. මහල ලකුණු 14කට දැවී ගියා. පන්දු 41කදී ලකුණු 26ක් රැස් කළ උපනායක චන්දිමාල් දිඟු සබන්තාවක් අවශ්‍ය තිබූ මොහොතක තම කඩුල්ල පූජා කළේ අනවශ්‍ය පහරක් එල්ල කරමින්. ඒ වන විට අනෙක් අන්තයේ රැඳී සිටි කුමාර් සංගක්කාර චන්දිමාල්ගේ දැවියාමට මෙසේ ප්‍රතිචාර දැක්වුවා. නැවත වරක් ශ්‍රී ලංකාවේ ගැලුම් කරුවා බවට පත් වූ සංගක්කාර පන්දු 102කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 76ක්. ඔහුගේ නිමිට හතරේ පාර හයක් සහ හයේ පාරක් ඇතුළත් වුණා. චතුරංගද සිල්වා ලකුණු 17ක් රැස් කළා. ඉන් අනතුරුව පිටියේ එක් වූ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු තත්ත්වයක් කරා රැගෙන ගියා. ඔවුන් දෙදෙනා එක්ව හත්වන කඩුල සඳහා ගොඩනැගූ නොබිදුණු සබන්තාව ලකුණු 69ක්. අවසන් පන්දු වාර හතර තුළ ලකුණු 49ක් රැස් කරන්නට මැතිව්ස් සහ තිසර සමත් වුණා. මැතිව්ස් පන්දු 41කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 45ක්. තිසර පෙරේරා ලකුණු 19ක් ලබා ගත්තා. නියමිත පන්දුවර පණ අවසානයේදී ශ්‍රී ලංකා ලකුණු පූර්ව සටහන් වුණේ කඩුලු 6කට ලකුණු 253ක් ලෙසින්. පන්දු යෙවීමේදී මිර්වායිස් අශ්රෆ් කඩුලු දෙකක් දවා ගත්තා. පිළිතුරු ඉන්න ක්‍රීඩා කළ අෆ්ගනිස්තානයට පන්දුවර 38යි පන්දු 4ක් තුල සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 124ක් පමණයි. ඔවුන්ගේ පළමු කඩුලු පහ ලකුණු 73ක් වෙද්දී බිඳ වැටුණා. අස්ගාර් ස්ටැනිට් සායි ලකුණු 27යි. නූර් අලි ලකුණු 21යි. අනතුරුව බිඳවැටුණු ඉනිම නැවත ගොඩනැගීමේ හුදකලා සටනක නිරත වුණු නායක මොහමඩ් නබී ලකුණු 37ක් රැස් කළා. කෙසේ වෙතත් අෆ්ගනිස්තානයේ අවසන් කඩුලු පහ ලකුණු 3ක් තුල බිඳවැටීමත් සමග මේ තරගය ප්‍රසාද ලකුණක්ද සමගින් ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. අගනා පන්දු යෙවීමක නිරත වුණු අජන්ත මෙන්ඩිස් ලකුණු 11කට කඩුලු 3ක් බිඳ හෙළුවා.